අයිබුවන් මගේ රත්තරම් පුතේ. දැන් අපි පියවර ගණනක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට යන්නේ කොහොමද? දැන් අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න ඕනි කියලා. ඔව්. දැන් මේ දේවල් කරන්න හදනකොට මම දන්නවා ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබට එන ප්‍රතිරෝධ ටික. දැන් ඔබ උත්සාහ කරනවා මහන්සි වෙනවා අර ලකුණු 95ක් 90ක් 85ක් ගන්න ශිෂ්‍යයාගේ මට්ටමට එන්න. දැන් මෙහෙම කරනකොට ඔබව සමහර විට අන් අයට විහිළුවක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඔබත් දැන් එහෙම හිතෙයි. මම උදාහරණයක් කිව්වොත් අනේ මට ගණන් වලට තියෙන ලකුණු 15යි පසුගිය වාර විභාගෙදී. මම මෙයාට ලකුණු 90ක් ගන්න එක්කෙනාගේ මට්ටමට යන්න දඟලනවා. ඒක දිහා අනිත් අය බලන් ඉන්න අය නිකන් මාව විහිළුවකට ගනී නේද? අනේ ඔයාට පුළුවන් ද ඕවා කරන්න? ලකුණු 15 ගිය පාර වාර විභාගේ මෙයාගේ කල්පනා ඕලෙවලට ඒකක් ගන්න. ඔහොම කියයි. දැන් ඔබ මොකද කරන්නේ? ඔබ දැන් එහෙනම් ඔවුන්ට ඉඩ දෙනවද? එහෙනම් මෙන්න මේ පුංචි කතාව අහන්නකෝ පුතේ. ඔන්න බක්මහවුලෙලක්. මේ බක්මහවුලෙල ගෙම්බණ්ඩ තියෙන්නේ. ගෙම්බි බක්මහවුලෙල, මහා ගෙම්බි බක්මහවුලෙල. ගෙම්බි බක්මහවුලෙලේ ලිස්සන ගහ නැගීමේ තරඟය දැන් ආරම්භ වෙනවා. ලිස්සන ගහ නැගීමේ තරඟේ දැන් ගෙම්බි පැටව් ඉතාමත්ම උනන්දුවෙන් ඒ ලිස්සන ගහ මුදුනේ තියෙන කොඩිය ගන්න දැන් ගහ දිගේ බඩ ගන්නවා. හැබැයි අපිට පෙනී යනවා දැන් මෙන්න මේ ගෙම්බෝ එකිනෙකා පහලට ලිස්සාගෙන විත් ඇද වැටෙනවා. අනේ අන්න පුංචි ගෙම්බි පැටියෙක් වැටුණා. අන්න ගෙම්බි කකුලක් උලුක් වෙලා අන්න අඬනවා. අන්න ගෙම්බි පැටිය අයින් කරගත්තා. මෙන්න තවත් ටිකක් වෙලා යනකොට තව ගෙම්බි පැටියෙක් වැටලා අනේ අන්න යාගේ ඔළුව තුවාල වෙනවා ගලක වැදිලා. මෙහෙම දැන් ගෙම්බි පැටව් එකිනෙකා මේ විදිහට අනතුරු කර ගනිද්දී වටේ ඉන්න වැඩිහිටි ගෙම්බෝ බලන් ඉන්න සියලු දෙනා කෑ ගහනවා, එපා එපා දැන් ඕක නවත්තන්න ඕගොල්ලෝ, ඕගොල්ලොන්ට බෑ ඕක කරන්න, ඕගොල්ලෝ තුවාල වෙනවා, ඕගොල්ලෝ වැටෙනවා, ඔය වැඩේ නවත්තන්න, මේ ලිස්සන ගහට කාටවත් නගින්න බෑ, මේක මිනිරන් ගාල වැඩි, මේක කරන්න බැරි දෙයක්, ඒ නිසා ඕගොල්ලෝ බහින්න, ඕක කරන්න එපා, අයින් වෙන්න අයින් වෙන්න කියලා. මේක ඇහෙන ගෙබි පැටව් එකිනෙකා එකිනෙකා ලිස්සන ගහට නගින එක නතර කරනවා. ඒ කියන්නේ තරංගය අත්හරිනවා. හැබැයි එක ගෙබි පැටියෙක් මේ කිසිවක් ගණන් ගන්න නැහැ. හැබැයි සංවිධායකයෝ කාට කවුරුවත් මේ ලිස්සන ගහ ළඟට අනිත් පැයට යන්න දෙන්නේ නැහැ. හැබැයි හැමෝම කෑ ගහනවා, එපා ඕකින් වැටෙයි වැටෙයි කියලා. හැබැයි අර ගෙම්බි පැටියට ගාණක්වත් නැහැ. වැටෙනවා, පහළට ගමන් කරනවා, නැවතත් අයිත් උත්සාහ කරනවා. දැන් අනිත් ඔක්කොම තරඟය අතහැරලා ඔහොම ගොඩක් වෙලා යනවා. වටේ ඉන්න ඔක්කොම කෑ ගහනවා, එපා එපා නවත්තන්න, ඔයා වැටලා තුවාල වෙයි, ඔයාට ලොකු අනතුරක් වෙයි, ඔක නවත්තන්න කියලා. හැබැයි අර ගෙම්බි පැටියා සත්ත පහකට ගණන් ගන්නෑ. කොහොම හරි මේ දඩබ්බර ගෙම්බි පැටියා අවසාන වශයෙන් උත්සාහ කරලා කරලා කොඩිය අතට ගන්නවා. අරගෙන බොහොම සිනාමුසු මුහුණෙන් ලිස්සන ගහලගින් එනකොට මාධ්‍යවේදී ගෙම්බෙක් එනවා ගෙම්බි පැටියා ඉස්සරහට. ගෙම්බි පැටියා ඉස්සරහට ඇවිල්ලා අහනවා, ඇයි සියලු දෙනාම තරඟය අත්හරිද්දි ඔබ විතරක් මේ තරඟය අත්හැරියේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව කියලා. හැබැයි ගෙම්බි පැටියා කිසි දෙයක් කියන්නේ නැහැ. මේ වෙලාවේ S2 කඳුළු පුරවගත්තු ගෙම්බි පැටියාගේ අම්මා දුවගෙන එනවා. ඇවිල්ලා පුංචි ගෙම්බි පැටියා වඩාගෙන හාදුවක් දීලා මාධ්‍යවේදී ගෙම්බට කියනවා, අනේ සමා වෙන්න, මගේ පුතාගේ කන් ඇහෙන්නේ නැහැ කියලා. මගේ පුතාගේ කන් ඇහෙන්නේ නැහැ. මං මගේ පුතාලගෙනුත් ඉල්ලීමක් කරනවා, කන් එහෙන්නේ නැති ගෙම්බි පැටියෙක් වෙන් කියලා. ඒ මොකටද? ඔයාට බෑ, ඔයාට කරන්න බෑ ඕක කියලා කියන කෑ ගහන වටේ ඉන්න, සමාජයේ ඉන්න ඔබේ යාළුවන්ගේ, ඔබේ පවුලේ අයගෙන්,
ඔබගේ අසල්වැසියන්ගේ ඒ හඬ නෑසෙන බිහිරි ගෙඹි පැටියෙක් වයම් පුතේ. එදාටයි ඔයාට පුළුවන් වෙන්නේ අන්න අර සීමාවට යන්න, අර දක්ෂයාගේ මට්ටමට යන්න. ඔයාට කිසි දෙයක් ඇහෙන්නේ නෑ. ඔයා එක මතක තියාගන්න, ඔයාට ඇහෙන්නේ ඇහෙන දෙයක් නෑ. අනිත් අය බෑ කියන දේව, නෑ කියන ඒවා, කරන්න බෑ කියන ඒවා, හිනා වෙන ඒවා, උසුළු විසුරු කරන ඒවා ඔයාට කිසිවක් ඇහෙන්නේ නෑ. ඔයාට අරමුණක් තියෙනවා, කවදා හරි ඕලල්ලි භාගේ මම මෙන්න මේ විෂයට ඒ සාමාර්ථයක් ගන්නවා. අර පුංචි ගෙඹි පැටියා ජයග්‍රාහි කොඩිය ගත්තා වගේ නිස්සකවම ඔබේ කොඩිය ගන්නවා. මීළඟ වීඩියෝවෙන් හමු වෙමු.